අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට K19 ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පවනු හේන්ද්‍ර මම දිනෝෂි දීරසිංහ ප්‍රථම දවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්සල වෙත මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලෝකයේම අත්පැල් බැඳගත යුතු බව ජනපති පවසයි ව්‍යාපෘතිවලට ණය ගැනීමට එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශන භූමියේදී දැඩි උනන්දුවක් ආවනික පොහොර භාවිත කරන වීකොවීන්ට සහනාධාර ලෝක ප්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ නේපාලයේ කත්මන්දු නුවරදී ආරම්භ වූ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශයෙහිවත් බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින්. හතරවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද පස්වරුවේ ආරම්භ වූයේ කලාපයේ රටවල් හතක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් රැසකගේ සහභාගිත්වයෙන්. සමුළුවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙම සමුළුවට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල රාජ්‍ය නායකයින් එක්ව සිටිනවා. බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන අභියෝගයක් බවයි. එමෙන්ම කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් කලාපයේ ආර්ථික සැලසුම් අභියෝගයට ලක්කරමින් සිටින බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ සමග වර්ධනය වන දුගීභාවය හේතුවෙන් ආර්ථික ගැටලු රැසක් මතුකරවන අතර මෙම අභියෝගය සඳහා විසඳුම් සෙවීමටද කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කාලගුණික දේශගුණික විපර්යාස අපේ බොහෝ ආර්ථික සැලසුම් අභියෝගයට ලක් කරනවා. කාලගුණික දේශගුණික විපර්යාසයන් දුගීභාවයේ වර්ධනය වෙන්න ප්‍රබල ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය මුළු මහත් මානව සමාජයටම බරපතල අභියෝගයක් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය නව පරපුර විනාශ කිරීම සෑම රටකම ජාතියේ අනාගතයට වඩාත් බලපාන්නා වූ ඔවුන්ගේ දැනුම, අධ්‍යාපනය, බුද්ධිය විනාශ කිරීම නීති විරෝධී මත්ද්‍රව්‍ය වගේම බොහෝ විට හඳුන්වන නීත්‍යානුකූලයි කියන මත්ද්‍රව්‍යත් මේ තත්ත්වයට බලපාලා තිබෙනවා. බිම්ස්ටෙක් සමුළුවේ අරමුණක් වන නීල ආර්ථිකයක් සඳහා යන ගමනේදී සමාජය තුළ දූෂණය, වංචාව, අක්‍රමිකතාවය සහ රාජ්‍ය දේපළ අවභාවිතය යන සියල්ල පිටුදැකීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ නිසා බිම්ස්ටෙක් සමුළුවේ තිබෙන්නා වූ ඉතාමත්ම පවිත්‍ර අරමුණු තුළ අපි කතා කරන නිල් ආර්ථිකයක් පිළිබඳව බලාපොරොත්තු සහිත වැඩපිළිවෙලේදී සමාජය තුළ දූෂණය, වංචාව, අක්‍රමිකතාවය, රාජ්‍ය දේපළ අවභාවිතය ඒ සියල්ල ඉවත් වෙ යුතු වෙනවා. මා ඉතාමත් සතුටු වෙනවා මා නියෝජනය කරන ශ්‍රී ලංකාවේ පසුගිය වසර තුනහමාරක කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තිබෙනවා. මානව හිමිකම් ශක්තිමත් කරලා තිබෙනවා. දූෂණය වංචාව ඉවත් කිරීම සඳහා නව ආයතන පිහිටවලා තිබෙනවා. තරාතිරම් නොබලා, දේශපාලන පක්ෂ නොබලා, ආණ්ඩුවද විපක්ෂයද නොබලා දූෂිතයින්ට විරුද්ධව ගත හැකි ගත යුතු තීන්දු තීරණ සහ නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. කිසිදු අංශයකට බිම්ස්ටෙක් සමුළුවේ අරමුණු සීමා විය යුතු නැහැ කියා මා විශ්වාස කරනවා. අද මානව සමාජයේ මුහුණ දෙන්නා වූ ප්‍රශ්න, එක් එක් රටවල් වලට බලපාන්නා වූ ප්‍රශ්න, කලාපීය වශයෙන් ඇතිවෙන්නා වූ ප්‍රශ්න, අන්තර්ජාතික වශයෙන් ඇතිවෙන්නා වූ ප්‍රශ්නේ කලාපයට බලපාන්නේ කෙසේද, අපේ මිත්‍ර සමාජික රටවල් වලට බලපාන්නේ කෙසේද, මේ කරුණු සම්බන්ධයෙන් අපි පැහැදිලි අවබෝධයකින් වගේම පැහැදිලි වැඩපිළිවෙලකින් අදිෂ්ඨානශීලීව ඉදිරියට යා යුතු වෙනවා. විවසායකින් දිරිගන්වන මොනරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ මෙවන විට සැලකිය යුතු පිරිසක් නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ණය අයදුම්පත් ලබාගෙන තිබෙනවා. අද දිනේද ප්‍රදර්ශනයේ නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටිනවා. සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමිනුයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. අයිබෝන් අපි සම්බන්ධ වෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ ITN මාධ්‍ය කුටියසල සිට ඔබට පෙරෙනවා ඇති ITN මාධ්‍ය ජාලය පවුලේ නාලිකාව ගැන තැබූ විශ්වාසය සපත කරමින්
ප්‍රදර්ශන කොටය පිරෙන්න්නට මේ මෝතේ අති විශාල පිරිසක් අපිත් එක්ක අත්වැල් වැදගෙනවා. අපි උදෑසන මතක් කළා ඔබේ නිවේදක සිහිනය සැබෑ කරගන්න නිවේදිකාවක් නිවේදකෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ප්‍රදර්ශනය නරඹන්න එන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කළේ. මේ වන විට අද ප්‍රදර්ශනයේ දෙවන දින දෙවන දිනේ අවසාන වෙන්න තව පැය කිහිපයයි තිබෙන්නේ. කොහොම වුණත් අති විශාල පිරිසක් මේ වන විටත් ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා අපිත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්නවා. ශමින්ද ජයකොඩි, ධම්මික සේනානායක සමගින් මම ධනුෂ්ක බණ්ඩාර, මොනරාගල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය සිට. ව්‍යවසායකින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12කින් සමන්විතයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් අනුවයි මෙය සංවිධාන කර ඇත්තේ. නව ව්‍යවසායකින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී අවස්ථාව උදා කර දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිවීමද විශේෂත්වයක්. සියලුම රාජ්‍ය හා පෞද්ගලිකංශයේ සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශනයේ විශේෂ කලාපයක් වෙන් කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුළ ITN මාධ්‍යචාලයේ ප්‍රදර්ශන කුටියක්ද පවතිනවා. මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රදර්ශන භූමියට එන බොහෝ පිරිසක් ITN කුටියටද ගමන් කරන බවයි අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ හොඳ අරමුණක් ඇතුව කරන ලද ප්‍රදර්ශනයක්. ඉතින් ඒක ඉතාමත් ප්‍රයෝජනවත්. මොනරාගල අවට ඉන්න අය විතරක් නෙමෙයි, නන්දතින් පැමිණෙන ශ්‍රී ලාංකික හැමදෙනාටම මේ හොඳ ප්‍රදර්ශනයක් කියන එක මතක් කරනවා. ඇත්තටම හොඳ ප්‍රදර්ශන වැඩසටහනක්. බලපු නැති හැමෝටම මම ආරාධනා කරනවා මේ වැඩසටහන බලන්න පැමිණෙන්න. ගොඩක් හොඳයි, පාසල් ළමයින්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ වැඩිහිටි අයත් වැදගත් වෙන දුර්ලභ අවස්ථාවක් මේක මේ ප්‍රදේශයට. එක්සිබිෂන් එක ගොඩක් හොඳයි. අද අපි ගොඩක් දේවල් බැලුවා. හෙට දිනෙත් එන්න කියලා මම ආරාධනා කරනවා මොනරාගල දිස්ත්‍රික්කයේ ඉන්න හැමෝටම. ලොතරැයි අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය අලෙවි කුටි බෙදා දීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශාල පිරිසක් මේ වන විටත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී ආයෝජන සඳහා ණය ලබා ගැනීමට අයදුම් කර තිබෙනවා. රාජ්‍ය බැංකු මගින් ව්‍යවසායකින් 50 දිනකු සඳහා ණය ඔප්පු පිරිනැමීම සිදු කෙරුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අද දිනේ ක්‍රියාත්මක කෙරුණා. සංහිඳියාවට මඟ පෙන්වන අහන්න වැඩසටහනද මෙහිදී ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටිනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට නොමිලේ රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහායි රක්ෂණාවරණය ලබා දී ඇත්තේ. ප්‍රදර්ශන භූමියේදී සෑම දිනකම රාත්‍රී 8:30 සිට සංගීත සංදර්ශනයක් පැවැත්වෙනවා. ප්‍රදර්ශනය හෙටින් අවසන් වීමට නියමිතයි. කාබනික පොහොර භාවිතයෙන් වීවගාවේ නිරත ගොවීන් රුපියල් 18,000ක සහනාධාරයක් ලබා දීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මීරිගම හිදියවල වැව ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම ඓතිහාසික වැව කලක් අබලන්ව පැවතියා. රුපියල් 140ක වියදමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලිකත්වයෙනුයි මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ. වසමිස නැතුව වගා කරන ගොවීන් වෙත සහනාධාර දෙන චක්‍රලේඛනය නිකුත් කළ තමයි මම මෙතනට ආවේ. වසමිස නැතුව හෙක්ටයාර් එකක් බලා කරනවා නම් අපි 18,000ක ආධාරයක් ඒ අයට ලබා දෙන්න කටයුතු කරනවා. හෙක්ටයාර් දෙකක් බලා කරනවා නම් අපි 36,000ක සහනාධාරයක් එම ගොවීන් වෙත ලබා දෙන්න. ඒක කරන්නේ අපි වසමිස නැතුව වගා කරන්න අපේ ගොවි ජනතාව හුරු කරන්න ඕන නිසා. අපි එන කන්න ඉඳලා මේ වැඩපිළිවෙල තවත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔබට සඳහන් කරන්න කැමතියි. කැපවීමෙන් සේවය කරන ළංගම සේවකයන්ගේ දීමනා වැඩි කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ළංගමය දිනකට රුපියල් මිලියන 100ක පමණ ආදායමක් උපයනවා. එසේ ආදායම් ඉපයීම සඳහා 6,100ක බස් රථ බලෑනියක් යොදවා ඇති බවයි මෙහිදී හෙළිකරුණේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ පසුගිය කාල පරිච්ඡේදය තුලදී වෘත්තීය සමිතිය ඇතුළු සියලු දෙනාම ආදායම වැඩි කර ගැනීමට, ළංගම ආරක්ෂා කර ගැනීමට ලංකා ගමනාගමනයේ ගෞරවනීය ආයතනයක් බවට අපි පත් කළා තියෙනවා. දුම්රියට සාපේක්ෂකව ගත්තොත් තමුන්නාසල ලැබෙන පරිණණි බොහොම අඩුයි. ස්වර්ණමය අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. ඔබගේ ප්‍රසාද දීමනාව සෑම කෙනෙකුටම රුපියල් 10,000 බැවින්
ලබා ගැනීමට මම තීරණය කරලා තියෙනවා. තව අපි මිලියන 200ක් වෙන් කරා. භාණ්ඩාගාරයෙන් ලබාගත් මුදල් වලින් වැසිකිලි කැසිකිලි සහ ඉන්ද ස්ථානවල විපෝවල පහසුකම් ලබා දෙන්න. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මේ වන විට විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායක සතිපතා රැස්වීමක් තියෙනවා. ඒකේ න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයට මේ ප්‍රශ්නය දාලා නැහැ. ඒ ගැන කිසිම සාකච්ඡාවක් අද වෙනතුරු අපේ ඒකාබද්ධ විපක්ෂය තුළ පවත්වලා නැහැ. මුකුත් තීන්දුවක් අරන් නැහැ. මේ රටට එන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකට හරියටම හරි අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට අත් දෙකම උස්සනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් සිදු කරන නීති විරෝධී හා දාමරික ක්‍රියා දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුරෙහිවත් දැන් නීතිය ක්‍රියාත්මකයි. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පසුගිය සතියේ අවස්ථා දෙකකදී පොලිසිය අත්අඩංගුවටගෙන අපමත නිදහස් කර තිබෙනවා. එක් අවස්ථාවකදී සොරකමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත්තා. දෙවන වතාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි. පළාත් පාලන ඡන්දයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වැරදි කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වහාම ඉවත් කරන බවයි. ඊය ප්‍රාදේශ සභා ඡන්දෙදී ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ව ගෙනල්ලා හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරලා කිව්වා මින් ඉදිරියට මේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට අපේක්ෂකයන්ට වැරදි වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා. අද අපි දකිනවා පොහොට්ටුව නියෝජනය කරන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු විතින් විට මෙරටේ නීතිය කඩ කරලා මද්ද්‍රව්‍ය ව්‍යාපාරවල කසිප්පු පෙරීම ආදි වශයෙන් වැඩවල යෙදිලා ඉන්නේ. මාවනැල්ල ඒ වගේ සිද්ධියක් වුණා. ඒ ප්‍රාදේශ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරේ එහෙම ඍජුව සම්බන්ධ වෙලා පොලිසිය ඒ අයව අත්අඩංගුවට අරගෙන දැන් උසාවියට දාලා තියෙනවා. එදා තමන්ගේ කණ්ඩායමවල වැරදි කරන අයව ඉවත් කරනවා කියලා කියපු දේවත් දැන් අද ක්‍රියාත්මක කරනවාද කියලා මම අහන්න කැමතියි. මාවනැල්ලේදී පමණක් නොව මින්නේරියේදීද පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් සිදු කළ නීති විරෝධී කටයුතු පිළිබඳ දැන් රටට හෙළි වී තිබෙනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දුන් මෙම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෙසේ වුවද පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඉදිරියේ දිවුරුම් දෙමින් කියා සිටියේ කිසිදු වංචාවකට දූෂණයකට හෝ විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ නොවන බවයි. එහෙත් දැන් එය වචනවලට පමණක් සීමා වී තිබෙනවා. එමෙන්ම මෙවැනි නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයන් හා මැරවරයින් සමග උද්ඝෝෂණය කිරීමට රාජපක්ෂවරුන් සූදානමින් සිටිනවා. එම උද්ඝෝෂණ හුදෙක් මහජන යහපතු උදෙසා නොව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදු කරනේවා බවයි මෙයින් පෙනී යන්නේ. මොරගහ කන්ද වාරි ව්‍යාපෘතිය ජලය උතුරට ගෙන එමේ මුවාවෙන් එම ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කිරීමේ සූදානමක් පවතින බවට ඇතමුන් කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසනවා. මාධ්‍යමකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අතිගරු ජනාධිපතිතුමාට පැවරලා තියෙන විශේෂ වගකීමක් උතුරේ නැගෙනහිර සහ මුළු රටේම ජනතාවගේ ජන ජීවිතය යහපත් කිරීම. මොරගා කන්ද ව්‍යාපෘති යටතේ තව පුළුල් කිරමින් උතුරට ජලය ගෙන යාම ප්‍රධානම ඉලක්කයක් බවට පත් වෙලා තිනු. මේ ප්‍රදේශයේ තියෙන වියලි කර්කක්ෂක බවට උත්තර තියෙන්නේ ජලය දීමම පමණයි. මට තේරෙන්නේ නැහැ ඇයි උතුරට වතුර එපා කියන්නේ කියලා. මහවැලි ව්‍යාපාරයේට ජාතිභේදයක් තියනවාද? මහවැලි වතුරට ජාතිභේදයක් තියනවාද? මහවැලි වතුරට ආගම් ભેදයක් තියනවාද? මහවැලි සංවර්ධනයේට එහෙම ભેදයක් තියනවාද? එකම සිංහල මිනිස්සෙක්වත් අපිට අමුතුවෙන් පදිංචි කරන්න අවශ්‍යතාවයක් නැහැ. පවුල් 810ක ප්‍රමාණයක්. තිබුණ ඉඩම් අයිතිය මහවැලියෙන් ලබා දෙන්න ඕනේ. අපි වහාම කිව්වා මේ දෙමළ ජනතාව ඒ අයගේ ඉඩම් ගැටළු විසඳලා ඉඩම් ලබා දෙන්න කියලා. ඒක දැනට අපි කැබිනට් මණ්ඩලයට දාන්න සැලසුම් කරමින් සාකච්ඡා කරමින් යනවා. සාමාන්‍ය මහවැලිය බෙදා දෙනවට වඩා ඒ අයගේ ඉඩම් අහිමි වෙලා තිබුණා. ඒ අයට ඉඩම් දෙන්න ඕනේ. ඒතර මේ ඉඩම් ලබා දෙන්න එපා කියලාද කියන්නේ? ජනකපුර පවුල් 810ක් ඉන්නු අපි බලපත්‍ර ලබා දීලා උන්ට ඉඩම් බෙදලා දෙන්න ඕනේ. දෙමළ පවුල්. එතකොට මේ තමයි මහවැලි සංවර්ධන ක්‍රියාද අපි කතා කරලා අමාත්‍යංශල අපේ නිලධාරී මැදිහත්වලා දැන් සැලසුම් හදමින් යනවා ඒවා ලබා දෙන්න. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සංවිධානය කළ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දින සැබරුප කොළඹ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී අද පැවැත්වුණා. මෙම වසරේ මාර්තු මාසයේදී අතුරුදන් කිරීමට එරෙහි ජාත්‍යන්තර ප්‍රශ්නෝත්තරයට ශ්‍රී ලංකාව අත්සන් කළා. පසුව මෙම වසරේදීම එම පාර්ලිමේන්තු පනත සම්මත කර ගැනීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2018 පෙබරවාරි මාසයේදී අතුරුදන් වුවන් පිළිබඳව සොයා බැලීමේ කොමිසන් සභාවක් පත් කළා. 71 කැරැල්ල 88 89 භීෂණ කාලය තුළදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, යුද්ධය සහ යුද්ධෙන් පසු අතුරුදන් වීම් දහස් ගණනක් දිවයිනේ සෑම ප්‍රදේශයකම සිදුව තිබෙනවා. රාජපක්ෂ යුගයේ බලවියරුව නිසාම කළ පුද්ගල අතුරුදන් කිරීම පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එග්නැලිගොඩ මෙන්ම ලලිත් කූගන් ඒ අතර වනවා. 2015 වසරෙන් පසුව යහපාලන රජය යටතේ කිසිදු අතුරුදන් වීමක් සිදුව නැහැ. ඒ අනුව දැන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක බව තහවුරුයි. වත්මන් ආණ්ඩුව සංහිඳියාව ගොඩනැගීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ සඳහා අහන්න වැනි වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරනවා. එදා මෙදාතුර අතුරුදන් වූවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමටද වත්මන් රජය කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර අතුරුදන් වූවන්ගේ දිනය සැමරීමට සමගාමීව අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව සංවිධාන කළ පාගමනක් අද පැවැත්වුණා. විහාර මහාදේවි උද්‍යානයට එක් වූ අතුරුදන් වූවන්ගේ පවුලේ සාමාජිකයින් එතැන් සිට පාගමනින් ලිප්ටන් වටරවුම ඔස්සේ ජයවර්ධන කේන්ද්‍රයේ දෙසට පැමිණියා. මේ අතර සම අයිතිය ව්‍යාපාර කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීද උද්ඝෝෂණයක් පැවැත්වුවා. මෙයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අතුරුදන් වූවන්ගේ දෙමව්පියන් සහ සහෝදරීන්ද සහභාගී වුණා. අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ වැඩසටහනක් මන්නාරමේදී පැවැත්වුණා. මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්ක පහේ අතුරුදන් වූවන් සිහිපත් කරමින් මේ පැවැත්වුණා. මන්නාරම පොදු ක්‍රීඩාංගණයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පාගමනින් ගොස් ජනාධිපතිතුමාට ලබා දීම සඳහා සංදේශයක් බාර දීමද මෙහිදී සිදු කෙරුණා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම් පිළිබඳ ඇතමුන් අසත්‍ය ප්‍රචාරකිනි යමින් සිටිනවා. එහෙත් මෙම කිවිසුම හරහා ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වනවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් දේශීය නිෂ්පාදකයන්ට කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් එහි ප්‍රතිපත්ති සැකසී තිබෙනවා. වී, ධාන්‍ය සහ තිරිඟු වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකරන නිෂ්පාදනවලදී ඒවා සිංගප්පූරු භූමියෙන්ම ලබාගත යුතු බව ගිවිසුමේ දැක්වෙනවා. එහෙත් සිංගප්පූරුවෙහි කුඹුරු නොමැති හේයින් එහිදී ලබා දෙන තීරුපදු සහනය සිංගප්පූරු ව්‍යවසායකයන්ට හිමිවන්නේ නැහැ. කෙසේ වුවද පාකිස්තානය, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවලින් ලබා ගන්නා සහල් සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අවස්ථාව පවතින බවටයි ඇතැමුන් චෝදනා කරන්නේ. එහෙත් මෙම ගිවිසුමට අනුව ඒවා නිෂේධ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවින් ගිවිසුමට මුවාවී කිසි ලෙසකින්වත් මේවා ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකි. සේවා වෙළඳාම පිළිබඳ දැනට පවතින නීති රීති සිංගප්පූරු ගිවිසුමට ඇතුළත් වන බැවින් එහිදීද ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල විය නොහැකි. පවතින රෙගුලාසිවලට අනුව ඉදිකිරීම් සේවා අවස්ථාවලදී 100%ක් විදේශ කොටස් හිමිකාරිත්වයට අවස්ථාව හිමිවනවා. මෙම ගිවිසුමින් එය 40%කට සීමා කිරීමද විශේෂත්වයක්. විදේශ ආයෝජන සිදුකරන සිංගප්පූරු සමාගම්වල ඉහළ කළමනාකරුවන්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබුණද එය පවතින ආගමන නීති රීතිවලට යටත්වයි සිදු කෙරෙන්නේ. එහෙත් ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ වැටුප් අතර විශාල වෙනසක් පවතින බැවින් අඩු වැටුපකට ශ්‍රී ලංකාවේ සේවය සැපීමට සිංගප්පූරු සේවකයන් පැමිණෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි. වෘත්තීය සේවා නිදහස් කිරීමක්ද මෙම ගිවිසුම හරහා සිදුවන්නේ නැහැ. විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීති රීති අනුව සැකසුණු මෙම ගිවිසුම රටේ ස්වාධීනත්වය රැකගනිමින් ඇති කළ එකක් බව මේ අනුව පැහැදිලියි. දෙවුන්දර විෂ්ණු දේවාලයේ කලන හස්තියා පීඩාකාරී අයුරින් සිටින අයුරු මාධ්‍ය මගින් හෙළිකිරීමත් සමග මේ වන විට එම හස්තියා කෙරෙහි නිසි අවධානය යොමුව තිබෙනවා. අලියතුන් නැවීම සඳහා දේවාල පරිසරයේ ඉදිකර ඇති පොකුණ මීට පෙර භාවිතයට ගත්තේ නැහැ. එහෙත් කලන හස්තියාගේ සිද්ධිය හෙළිකිරීමත් සමග එහි ජලය පුරවා අලියතුන් නාවන අයුරු දැකගත හැකි. කලන හස්තියාගේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුද මේ වන විට නිසි අයුරින් සිදුවනවා. මෙම හස්තියා බැඳ තිබූ දම්බැල්වලින් ඇති වූ තුවාල සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ප්‍රතිකාර ලබා දී තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී මෙම හස්තියා රඳවා තැබීම සඳහා මෙවන විට ආරක්ෂිත කුටියක්ද ඉදිකරමින් පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. වැලි මාෆියාවට තිත තබන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම් පෙරඹ මහතා පවසනවා. ගම්පහ වැරළවත තොග වැලි මධ්‍යස්ථානයේ විවෘත කරමින් අමාත්‍යවරයා මේ පව කියා සිටියා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයයි මෙය ක්‍රියාවට නරඹන්නේ. ඉහළ යන වැලි මිල පාලනය කිරීම මෙහි අරමුණයි. සාමාන්‍ය ජනතාවගේ ඉදිකිරීම සඳහා අවශ්‍ය වැලි නියමිත ප්‍රමිතීන්ට අනුව ලබා දීමට මෙහිදී කටයුතු කෙරෙනවා. මහවැලිගඟේ පොළොන්නරුව මනක්පිටිය ප්‍රදේශයෙන් ගොඩ දැමූ වැලි කියුබ් එකක් රුපියල් 13,500ක පමණ මිලට ගම්පහ වැරැල්ලවත්ත භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ තොගවැලි මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබා ගත හැකි. වැලි වෙළඳපොළ තුළ යම් ප්‍රමාණයක බලපෑමක් ඇති කරලා තරගකාරීත්වයක් ඇති කරලා ප්‍රමිතියක් ඇති කරලා මේ ජනතාවට අවශ්‍ය ඒ කරන තමන්ගේ ඉදිකිරීම සඳහා වැලි හිඟයකින් තොරව නිකුත් කිරීමට අපි කටයුතු යොදලා තිබෙනවා. 47 දෙනෙක් පස් කැපීම හේතු කරගෙන මිනි මරාගෙන තියෙනවා. පස් ජාවාරම් කරුව පස් ටික බෙදා ගන්න බැරි. ඒකෙ කිසිම පාලනයක් තිබුණ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි පාතාල පාලනයක් තමයි පස් වලට වැලි වලට ගල් වලට තිබ්බේ. වැලි පාලනය කිරීම, පස් පාලනය කිරීම, ගල් පාලනය කිරීම නිසා බැනුම් අහනවා. හැබැයි බැනුම් අහන්නේ ජාවාරම් කරුවන්ට ඒකට ඉඩ නොදීම නිසා. දැන් මේ ප්‍රශ්නයක් අපිට තියෙනවා. වැලි ජාවාරම් කරුවන් වට සීමා නිර්ණ දානකොට ගමේ අවංක සත්‍ය අවශ්‍යතාවය මිනිසුන්ට මේ සීමා නිර්ණ වැටෙනවා. මේ භූමිය අපි බාර දෙන්න ඕනි අනාගත පරම්පරාවට විනාශ නොකර. අපේ දරුවෝ, අපි නොදුටු අය, නූපන් කට්ටිය අපිට සාප කරාවි මේ රට කාලා විනාශ කරලා. දිවයින පුරා වැලි තොටුපළ 5600ක් පමණ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් නියාමනය කෙරෙනවා. පරිසරයට හිතකර හරිත වැලි තොටුපළ සංකල්පය හඳුන්වා දීමද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉදිරියේදී සෑම වැලි තොටුපළක්ම මේ අයුරින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසනවා. හරිත වැලි මංකඩ සංකල්පය ක්‍රියාත්මක කරන්න ඒ අනුව ලංකාව පුරා විහිදී ඇති වැලි මංකඩවල් 5600ක් අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳන් දෙසැම්බර් මාසේ පළවෙනිදා දක්වන මාස 4 කාලය තුළ නියමාකාරයෙන් නියාමනය කරලා ඒ නියාමනයන් පරිදි කොන්දේසි පිළිවදිනවා කියලා පරීක්ෂා කරලා මේ අරිත වැලි මංකඩවල් හරහා අපි බලාපොරොත්තු වෙනවා පැල වර්ග 105ක් මේ පරිසරයට එකතු කරන්න. ඒක හරිත වැලි සංකල්පයේ එක ලක්ෂණයක් බවට පත් වෙනවා. මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් CHER සිරිවර්ධන, GSMB තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ST කළුබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉන්න හිටින්නට හරිහමන් තැනක් නැති අසරණ පවුලක් වෙනුවෙන් හිසට සෙවණක් සැලසිය හැකි නම් එය මහත් පුණ්‍ය කර්මයක්. තවත් බොහෝ පිරිසක්ද ඊට එක් කරගනිමින් මේ සමාජ මෙහෙවරට මුල පුරන්නට ITN ප්‍රවෘත්තියංශයේ අපට හැකි වුණා. දරුවන් 5 දෙනෙකු සමග ජීවිතේ ගැටගහගන්න නොවිඳිනා දුක් විඳින අසරණ මවක් පිළිබඳ සංවේදී පොතක් අප ප්‍රවෘත්ති විකාශය ඔස්සේ පසුගියදා විකාශය වුණා. පුත්තලම මදුරංකුලිය ප්‍රදේශයේ ජීවත් වන මේ මව හදවත් රෝගයකින්ද පෙළෙනවා. තම ස්වාමියාගේ වියෝයෙන් පසු දරුවන් 5 දෙනා සමග තනි වූ මේ මවට ස්ථිර පදිංචි ස්ථානයක් සනාථ කිරීමට නොහැකි වීමෙන් රජයේ සහනාධාරයක් හෝ නොලැබීම කනගාටුවට කරුණක්. අප ප්‍රවෘත්ති විකාශය ඔස්සේ මෙම පුවත පළවීමත් සමග මදුරංකුලිය තරුණ සවිය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ වෘත්තිකයන් සමග එක්ව ඇයට උපකාර කිරීමට මුල් තැනගත්තේ තම්බපන්නේ සමාජ සත්කාර සංසදය පිහිටුවා ගනිමින්. සුසන්ත ජයසිරි මහතා පරිත්‍යාග කළ පර්චස් 15 ඉඩම තුල නිවසේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කළා. රාජගිරිය නාවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික හර්ෂ ඩයස් සහ ඔහුගේ පවුලේ ඥාති හිතමිතුරන් මුදල් සහ ද්‍රව්‍යමය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුණා. මෙහිදී මේ පවුල වෙනුවෙන් වියලි ආහාර සහ තවත් ආධාර ඉෂාර මදුශාන් තරුණයා පිරිනැමුවා. මදුරංකුලිය ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳුරුවන් මහතා ඇතුළු පිරිසක්ද මේ සමාජ සත්කාරයට උරදීමට එක්ව සිටියා. නිවසේ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 118ක්, ඒ සඳහා තවත් රුපියල් 104ක පමණ මුදලක් අවශ්‍යයි. අසරණ පවුලක් වෙනුවෙන් හිසට සෙවණක් සලසන මේ උත්තුංග සත්කාරය සමග අත්වැල් බැඳ ගැනීමට ඔබට තවමත් හැකියාව පවතිනවා. මේ ඇරියුම තවත් මිනිසෙකුගේ හදවත හිනගෙන කඳුල හඳුන්වනා ඔබ වෙනුවෙන්.
කොළඹ සිට ත්‍රිකුණාමලයේ බලා ධාවනය වූ රාත්‍රී මගී තුඹේට අද උදෑසන වනාලියකු ගැටී තිබෙනවා. අනතුරින් අලියා ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳ සහ තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහන තුළින්. ත්‍රිකුණාමලය කොළඹ දුම්රිය මාර්ගයේ හබරණ කිතුල් උතුව ප්‍රදේශයේදී වනාලියා දුම්රියේ ගැටී තිබෙන්නේ. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ උස අඩි 7 හමාරක් පමණ වන මෙම අලියා එම ස්ථානයේදීම මියගොස් තිබුණා. මාලිකාවත්ත පොලිස් වසමේ ජුම්මා හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලැබුවා. තුවාලකරු වයස අවුරුදු 33ක් පමණ වූ මාලිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිකාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දැන් ව්‍යාපාරික පුවත්. එල්බී ෆිනෑන්ස් නව ශාඛාවක් පසුගියදා විවෘත කෙරුණා. ඒ මාලබී ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිටදී වාහන ලීසිං, ස්ථාවර තැන්පතු, නිවාස ණය ආදී පහසුකම් රැසක් ලබා ගැනීමට ප්‍රදේශීය ජනතාවට මෙමකින් අවස්ථාව හිමිවනවා. එල්බී ෆිනෑන්ස් අධ්‍යක්ෂ රවි යටවර, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එම් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශාරීරික යෝග්‍යතා සතියක් ක්‍රියාත්මක කිරීමට දිවයිනේ ප්‍රමුඛතම විලාසිතා ආයතනයක් වන ඔඩෙල් ආයතනය පසුගියදා කටයුතු කළා. එහිදී ශාරීරික යෝග්‍යතාව සුවසම්පන්න බව සහ මනා පෙනුම සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්ද පැවැත්වුණා. සොෆ්ලොජික් අලෙවි සමූහ අධ්‍යක්ෂ ඩෙසරේ කරුණාරත්න, පෝෂණ වේදිනී රොනාලි ඇතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටියා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංකේ බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk අද මානව ඉතිහාසයේ ඛේදවාචකයක් වෙනුවෙන් නම් කළ දිනයකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මානව ඉතිහාසය තුළ ජීවිතයට ඇති අයිතිය පිළිබඳ හැමදාමත් අරගලයක් තිබිනි. අශිෂ්ඨ ගෝත්‍රික යුගයෙන් මිදී ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයක් බිහිකර ගැනීම දක්වා අදත් මානව වර්ගයා මේ අරගලයේ යෙදී සිටි. කෙනෙකුගේ ජීවිතයක් අහිමි කරන්න හෝ වේවා, අතුරුදන් කරන්න හෝ වේවා, තවකෙකුට අයිතියක් නැත. ඒ තබා සමාජ සම්මුතියකින් වුව එය සිදුකිරීම අශිෂ්ඨ බව අද පිළිගැනීමට ලක්ව තිබෙන්නකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයක් නම් කරමින් අතුරුදන් නොවී සිටීමට මිනිසෙකුට ඇති අයිතිය වෙනුවෙන් කටයුතු කිරීම ලෝක සම්මුතියක් දක්වා ගොඩනැගෙමින් පවතී. මිනිසුන් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත්විය. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදන් කිරීම, තරුණයන් 11 දෙනා අතුරුදන් කිරීම ආන්දෝලනාත්මක සිදුවීම් ලෙස කතාබහට ලක්වුවද ඒ කාලයේදී තවත් දසදහස් ගණනින් මිනිසුන් අතුරුදන්ව තිබිනි. අද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා ඒ පිළිබඳ සෙවීම සිදුකරගෙන යනු ලබයි. එහෙත් ඊට එරෙහිව පසුගිය රාජපක්ෂ පාලනය හා එවකට සිටි ජාතිවාදී අශිෂ්ටයන් පමණක් කටයුතු කරමින් සිටි. රාජපක්ෂ යුගයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට රාජපක්ෂලා කැමති නැත. මන්ද ඒවාට වගකිව යුත්තේ ඔවුන් නිසාය. රාජපක්ෂලා එදා සිදුකලේ මිනිසුන් අතුරුදන් කිරීම පමණක් නොවේ. නීතිය, යුක්තිය, සාධාරණය අතුරුදන් කළේය. මිනිස් නිදහස අතුරුදන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අතුරුදන් කළේය. ඒ ඔවුන්ගේ බඩගෝස්තරවාදී පැවැත්ම වෙනුවෙනි. අද ඔවුන් එදා සොරාකෑ බිලියන් ගණනින් වූ මුදල්ද අතුරුදන් කර තිබේ. වංචා දූෂණවලට අදාළ ලියකියවිලි අතුරුදන් කර තිබේ. මිලදීගත් දේපල ඉඩකඩම්වල සැබෑ අයිතිකරුවන් අතුරුදන් කර තිබේ. කොටින්ම රාජපක්ෂ පාලනයේ මජර අතීතයද ඔවුන්ගේ මතකයෙන් අතුරුදන් කර තිබේ. දැන් රාජපක්ෂලා කතා කරන්නේ අලුත උපන් සුපේක්ෂල ශික්ෂාකාමී සුදනන් මෙන්ය. සමාජය හමුවේ පට්ටපල් බොරු දෙසාබාන්නේ ඔවුන්ගේ විලිලැජ්ජාවද අතුරුදන් කරවමින්ය.
ජන ඝාතක ම්ලේච්ඡ රාජපක්ෂ යුගයේ මජර දේශපාලන භාවිතාව මේ රටෙන් අතුරුදන් කරවීම නම් අද සිදුවිය යුතුව තිබෙන පුණ්‍ය කර්මයක් බව කිව යුතුමය. දැනට මේ ඇති සෙස්ස පස්සට.